ඇත්තටම මේ දවස්වල රක්ෂණ කැම්පේනි කරන්නේ නැත්තේ නයි නටෝන එකයි වඳුර චූන් කරන එකයි විතරයි. අනිත් හැම දෙයක්ම හැම දහදුරා වැඩක්ම රක්ෂණ ආයතන මගින් කරනවා. මොබයිල් වලින් ඉන්ෂුරන්ස් එක දාලා තියෙනවා. ඒ වගේම ගරාජ් කරගෙන යනවා. මෙන්න තියෙනවා මෙන්න සීදුවේ පවත්වාගෙන යන ලංකාවේ ප්‍රසිද්ධ රක්ෂණ ආයතනයක් කරගෙන යන ගරාජ් එකක්. ඒ වගේම තමයි මෙන්න අනිත් ප්‍රසිද්ධ රක්ෂණ ආයතනය ගංගාරාමේ කරගෙන යන ගරාජ් එක. මෙන්න මෙන්න අපි ගාව සියලුම සාක්කිත් එක්ක තියෙනවා මේ ෆොටෝත් එක්ක. මේ ප්‍රසිද්ධ ආයතනයක් මගින් කරගෙන යන ගරාජ් එක සහ ස්පෙයාර් පාට් මේ ආයතනය. ඒ වගේම තමයි මෙතන තව එකක් තියෙනවා මෙන්න තවත් සීදුවේ මීළඟ ප්‍රසිද්ධ ආයතනය මගින් කරගෙන යන ස්පෙයාර් පාට් වැඩපොළ. එතකොට රක්ෂණ කර්මාන්තයේ විධිමත් කිරීමේ පනත කියලා එකක් තියෙනවා 2006 අවුරුද්දේ ආවේ. මේ පනතට අනුව කිසිම විදියකට රක්ෂණ සමාගම් වලට නෛතික අවසරයක් නැහැ වෙනත් වෙනත් බිස්නස් කරන්න. මේ අර කඩවල් වලට බඩු දානවා, ඒ වගේම ට්‍රේඩින් කරනවා, පිටරටවලින් බඩු ගෙන්නනවා, ඒ වගේ දේවල් කරන්නේ මේ රක්ෂණයටයි දෙන්නේ නැහැ. ඉතින් මොන නෛතික පදනමක් යටතේද මේ දේවල් කරන්නේ? රක්ෂණ නියාමන කොමිෂන් සභාව බුදිද? ලක්ෂ 40ක බිල්ඩින් එක සුරසැප ගන්නවා WTC එකේ, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ. ඉතින් මේ කිසිම දෙයකට නියාමනයක් කරන්න මේ දමයන්ත්‍ර ප්‍රනාන්දු ප්‍රමුඛ රක්ෂණ නියාමන කොමිෂන් සභාවට බැරි වෙලා තියෙනවා. හැබැයි රක්ෂණ නියාමන කොමිෂන් සභාවත් හරි කපටි. මේ ළඟදී මෙන්න අපි ගාව තියෙනවා මේ සියලුම ඩොකියුමන්ට්. අපි සියලුම ඩොකියුමන්ට් එක කතා කරන්නේ එක වතාවක අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි ඉල්ලනවා මේ ඇක්ට් එකේ සෙක්ෂන් 12 අනුව රක්ෂණ නියාමන කොමිෂන් රක්ෂණ ලංකාවේ රක්ෂණ ආයතන වලට වෙනත් වෙනත් බිස්නස් කිරීමේ අවසරයක් තියෙයිද කියලා. එතකොට රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් අපිට හරි උත්තරයක් දෙනවා ඒගොල්ලන්ගේ ජාමෙත් බේරගෙන. එහෙම කරන්න අවසරයක් ඇක්ට් එකෙන් දීලා නැහැ. හැබැයි ලිඛිතව ඉල්ලීමක් කළා තියෙයි නම් එහෙම මේ වගේ වැඩ කරන්න අවසරයක් පුළුවන් කියලා. ඒ කියන්නේ ට්‍රේඩින් එකක් තව මොනවහරි දෙයක් රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය තියෙනම් කරන්න පුළුවන් කියලා. එතකොට රක්ෂණ නියාමන කොමිෂන් සභාව හොඳාකාරවම දන්නවා ඒගොල්ලෝගේ මේ රක්ෂණ ආයතනවල කළු සල්ලි පගාවට යටත් වෙච්ච රක්ෂණ නියාමන කොමිෂන් සභාවක් තියෙන හින්දා ඒගොල්ලෝ දන්නවා මේ රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් වෙන වෙන තවත් බිස්නස් කරනවා කියලා, මේ ගරාජ් කරගෙන යනවා වගේ. හැබැයි රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අපිට විස්තර දෙන ඉන්ෆර්මේෂන් ඔෆිසර් අපේ තොරතුරු නිලධාරියා මෙන්න මීළඟ වතාවේ අහුවෙනවා. තවත් මාසයකට පස්සේ අපි ඉල්ලනවා ආපහු තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් කිසිම වෙලාවක අවසරය දීලා තියෙනවද කියලා විහිකල් රිපයා, ඒ කියන්නේ වාහන අලුත් වැඩියා කිරීමේ ස්ථාන පවත්වාගෙන යන්න. ඔන්න එතුමා කලින් දුන්න උත්තරේ එතුමාට මතක නැහැ, මොකද ලිපිගොනු රාශියක් එහෙට මෙහෙට වෙනවා. ඔන්න ඒ වෙලාවේ එතුමා දෙනවා උත්තරයක්, නෑ අපෙන් කිසිම ඉල්ලීමක් කළා නෑ කියලා. එතකොට පැහැදිලිවම පෙනෙනවා මෙතන මේ රක්ෂණයේ මාෆියාවක් කරගෙන යනවා. මේ නොයෙක් නොයෙක් නියාමනයේ නොයෙච්ච දේවල් රක්ෂණ ආයතන මගින් කරනවා. ඒ ආයතන මගින් කරන දේවල් වලට රක්ෂණ නියාමන කොමිෂන් සභාව කිසිම තීරණයක් ගන්නෙ නෑ, ඒක නියාමනය කරන්නේ නෑ කියලා පැහැදිලිවම කියන්න කැමතියි.